සුබ අලුත් අවුරුද්දක් ඔන්න අද කියලා දෙන්න යන්නේ රුබික් කියුබ් එකක් සාමාන්‍යයෙන් මම හදන්නේ කොහොමද කියන එක මේක 3x3 රුබික් කියුබ් එකක් ඔයගොල්ලන්ට පේන ඇති කැට 3x3 රුබික් කියුබ් එකක් මේක මම මේ පෙන්වන්නේ මේක හදනකොට මට පේන විදිහම පාවිච්චි කරලා තමයි මේ වීඩියෝ එක කරන්නේ එතකොට කෙනෙක්ට ආසයි නම් ගොඩක් අය ආසයි රුබික් කියුබ් එකක් හදන්න තනියම ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා එහෙම ආස කෙනෙක් ඉන්නවනම් හරි මම මේක හදනදී අපි මේ විදිහට පටන් ගමු මේකේ පාට 6ක් තියෙනවා පැති 4යි 5යි 6යි මේ පැත්ත සුදු කියන කොටස අයි මම සුදු කියන්නේ මේ සෙන්ටර් එකේ තියෙන පීස් එකේ පාට තමයි මම මේ මුලින්ම කියන්නේ හරි ඊට පස්සේ සුදු වලට ප්‍රතිවිරුද්ධ පැත්තේ යට පැත්තේ තියෙන්නේ කහ පාට එතකොට සුදු වලට තමන්ගේ පැත්තට මේ රතු පාට තියාගන්න පුළුවන් සෙන්ටර් එක රතු පාට. එහෙම වුණාම ඊට විරුද්ධ පැත්තේ ඉන්නේ තැඹිලි පාට. හරි? මේ පැත්ත නිල්, මේ පැත්ත කොළ. ওই විදිහට තමයි මේකේ පාට ටික හැදිලා තියෙන්නේ. අපි මේ සුදු පාට ફોකස් කරගෙන මේක හදන විදිය බලාගෙන යමු. හරිද? ඊට පස්සේ දැනගන්න ඕනේ අනිත් කාරණේ තමයි මේ සෙන්ටර් පීසස් වලට අමතරව මේ වගේ සෙන්ටර් පීසස් වලට අමතරව ඕගොල්ලන්ට එනවා මේ පාට දෙකේ පීසස්. මේ තියෙන්නේ මෙන්න මේ වගේ ඒවා. ඒවා පාට දෙකයි. දැන් මේක රතුයි කොළයි. නේ? මෙතන පාට දෙකයි. මේ දෙන්නගේ පාට දෙකයි. ඔය පාට දෙකේ ඒවා තමයි මේ මැද්දට එන්නේ. මෙන්න මේ තැන් වලට. හරි? මේ පැත්තේ ගත්තොත් මෙතනට. මෙතනට. හරි? මේ මෙතනට එහෙම එන්නේ පාට දෙකේ ඒවා. හරි? ඊළඟට පාට තුනේ පීසස් තියෙනවා. මේ කෝනර්ස් වලට, කෝන පීසස් වලට එන්නේ පාට තුනේ ඒවා. ඔයගොල්ලන් පේන ඇති මේ පාට තුනේ ඒවා මේ. හරිද? ඒවා එතකොට තියෙන්නේ උඩ සහ යට මුළු හතරේ තමයි තියෙන්නේ. හරිද? රයිට් ඔය විදිහට තමයි මේක තියෙන්නේ අපි බලමු ඉස්සෙල්ලා සුදු පාට උඩ ලේයර් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක හදන විදිය පළවෙනි වීඩියෝ එකෙන් කියන්නම්. උඩ ලේයර් එක හදාගත්තට පස්සේ දෙවෙනි ලේයර් එක හදන විදිය දෙවෙනි වීඩියෝ එකේ කියන්නම්. යටම ලේයර් එක හදන විදිය තුන්වෙනි වීඩියෝ එකේ කියන්නම්. ඒතකොට මේක සෙක්ෂන්ස් තුනකට එහෙම නැත්නම් එපිසෝඩ්ස් තුනකට යන වීඩියෝ එකක් වෙයි. හරිද? හරි. දැන් බලමු සුදු පාට හදාගන්නේ කොහොමද කියලා. මම මේකට කරන්නේ සුදු පාට මේ සෙන්ටර් පීස් එක උඩට තියෙන විදියට රුබික් කියුබ් එක අල්ලගන්න. ඒකල්ලා ඔයාලා කැමති පාටක් ගන්න පුළුවන් තමන්ගේ පැත්තට ෆේස් කරන් ඉන්න එක මම ඒක ගන්නවා රතු පාට. හරිද? එතකොට මට කියන්න කෙනෙක් මෙතන සෙන්ටර් පීස්. දැන් අපි ඉස්සෙල්ලම කරන්නේ මේ සෙන්ටර් පීස් එකට සාපේක්ෂව මේ පාට දෙකේ පීසස් මොනවද එන්න ඕනේ කියලා ඩිටර්මයින් කරන්න ඕනේ මුලින්. මෙතනයි මේකයි 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 මේකයි. ඒතොර මේ පැත්ත ඔක්කොම සුදු වෙන්න එපේ. ඒතොර මෙතන සුදු 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 සුදු. හරිද? හරි. එහෙම සුදු වෙනකොට මම මේ පැත්තේ මැද සෙන්ටර් පීස් එක මගේ පැත්තට තියාගත්තොත් මෙතනට එන්න ඕනේ පීස් එක මොකද්ද? මෙතනට එන්න ඕනේ උඩ පැත්ත සුදු මේ පැත්ත රතු. එතකොට තමයි මේන්න මෙහෙම මේක හරියට ගැලපෙන්නේ. ඊළඟට මම මේ පැත්තට හරව ගත්තොත් මෙතනට එන්න ඕනේ පීස් එක උඩ පැත්ත සුදු මේ පැත්ත නිල්. ඊට පස්සේ මෙතන ගත්තොත් එහෙම උඩ පැත්ත සුදු මේ පැත්ත තැඹිලි. මොකද මෙයා තැඹිලි නිසා. හරි. එතකොට මෙතන ගත්තොත් මේ පැත්ත කොළ මේ පැත්ත සුදු. ඔන්න ඔය විදිහට තමයි මේක හදාගන්න යන්නේ දැන්. හරිද? එහෙනම් මම ඉස්සෙල්ලම රතු පාට පැත්ත මගේ පැත්තට තියාගෙන සුදු පාට උඩට තියාගන්න. හදන කෙනෙක් ඉන්නා නම් එයාටත් මේ ස්ටෙප්ස්ම ෆලෝ කරන්න පුළුවන්. හරි. එතකොට එයා බලන්න ඕනේ සුදු රතු පීස් එකක් කොහෙද මේකේ තියෙන්නේ කියලා. දැන් අපි කැටේ හරව හරව බලමු සුදු රතු පීස් එකක් කොහෙද තියෙන්නේ. මෙන්න මට හම්බුණා සුදු රතු පීස් එක. හරිද? ඒක තියෙන්නේ මේ මැද ලේයර් එකේ. දැන් මම මේක මේ පෙත් ආපෝ වර විදිහට මල්ල ගත්තාම මතක ඇති අල්ල ගන්න විදිය. එතකොට මෙන්න මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා නම් උඩ තට්ටුවට නම් ගේන්න ඕනේ. මම මෙයාව මුලින්ම යටම තට්ටුවට දාලා ඉන්න ඕනේ. මෙයා දාලා කෙනාව යටම තට්ටුවට දානවා. උඩ තට්ටුවට එන ඕනේ කෙනෙක් යට තට්ටුවට දාලා තමයි උඩට ගන්න. එතකොට හරි ලේසි වැඩේ කරගන්න. හරිද? දැන් මේ රතු සුදු එක්කනාව යට තට්ටුවට දාද්දි පොඩි ටෙක්නික් එකක් මම මෙතනදී පාවිච්චි කරනවා වැඩේ ලේසි කරගන්න ඕන නිසා. මට ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ පැත්ත මෙහෙම පහළට කැරකුවොත් මෙයා දැන් මෙතනින් ඉන්නේ. එයා එන්න ඕනේ මෙතනට. මෙයාව මෙහෙම පහළට කැරකුවොත් එයා පහළට යනවා මේ සුදු රතු එක්කනම් මේ කහපාට ලේයර් එකේ යට තියෙන පහළට යනවා. හරිද? එයා පහළට ගියේ සුදු පාට දැන් අපි මේ සුදු පාට උඩට අල්ලගත්තාම මෙයාගේ මේ සුදු රතු එක්කනාගේ සුදු පාට මේ එළිය පැත්තකට තියෙන්න. නැතුව යට පැත්ත බලාගෙන ඉන්න විදියට නෙවෙයි. යට පැත්ත බලාගෙන ඉන්න විදියට නෙවෙයි මෙහෙම. හරිද? වැරදිලවත් මම මේක
දැන් මෙහෙම තියාගෙන අර මුලින් අල්ලගත්ත දේ මෙහෙම තියාගෙන දැන් මම සුදු රතු පීස් එක මෙතන තියෙන කියලා හොයාගත්ත මම මේක ඕනනම් මට පුළුවන් යට ලේයර් එකට මේ පැත්තට කරකවල යවන්නත් පුළුවන් එතකොට සුදු පාට බලාගෙන ඉන්නේ පහළ දිශාව අපේ පැත්ත නෙවෙයි හරිද අපේ පැත්ත හෝ මේ මේ සයිඩ් එකකට වගේ නෙවෙයි හරිද ඉතින් මම කියන්නේ මෙතනදී ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ හොඳම දේ තමයි උඩට ගේන්න ඕනේ පාට මෙන්න මෙයාට ටැලි වෙන්න ඕනේ පාට ඒ කියන්නේ මෙතනදී නම් සුදු පාට සයිඩ් එකක් හෝ අපේ පැත්ත බලාගෙන ඉන්න විදියට පහළම ලේයර් එකට දාගන්න පුළුවන් නම් වාසි හරිද ඒක ඔන්න මම මේ විදියට දාගත්තා දැන් මේ මෙතන තිබ්බ කෙනා මෙන්න මෙහෙම දාගත්තා හරිද දාගෙන එයා එන්න ඕනේ මෙතනට එන්න ඕනේ මෙතනට නම් මෙතන නම් එයාගේ රූම් එක තියෙන්නේ අපි මේ දැන් රතුනේ රතුයි සුදුයි ඔහොම තියාගත්තා අපි රතු පාටයි සුදු පාටයි දෙන් පාට දෙකේ එක මෙතන ගන්න ඕනේ මේ මැද ලේයර් එකට නෙන්න ඕනේ නිසා මැද ලේයර් එක ලිෆ්ට් එකක් කියලා හිතමු ඒ ලිෆ්ට් එක යවුවා පහළට ඔන්න දැන් අපේ සුදු රතු පීස් එක අර පාට දෙකේ එකන ඉන්නේ මේ පැත්තේ මේ ඉන්නේ එයාව ගෙනල්ලා ලිෆ්ට් එකට නගනවා හරිද දැක්කද එයාව ගෙනල්ලා ලිෆ්ට් එකට නැගුවා දැන් ලිෆ්ට් එක අපව උඩට එනවා මැද තට්ටුව උඩට එනවා ආන් දැක්කද ඔයගොල්ලෝ දැන් පේරුණාද සුදු රතු පීස් එක මෙතන හැදිච්ච හැටි කෝනර එක හරි මෙතන සෙන්ටර් එකේ තියෙන කෝනර එක හැදිච්ච හැටි තේරුණාද ඔය විදියටම ඔය ටෙක්නික් එක මම දානවා දැන් සුදු කොළ එක නහදන්න දැන් සුදු කොළ එක නහදන්න ඒක තමන්ගේ පැත්තට මෙහෙම අල්ල ගන්න ඕනේ ඒකල බලන්න ඕනේ සුදු කොළ පීස් එක කොහෙ තියෙන්නේ කියලා මේ තියෙන සුදු කොළ පීස් එක ඒක අපි එන්න ඕනේ පැත්තට හරවලා ගන්න ඕනේ හැබැයි දැන් මෙතනදී එයා දැන් මේ හරි මේ දෙකේ නෙවෙයි ඉන්නේ මෙන්න මෙතන ඉන්නේ හරිද එහෙනම් අපි මොකද කරන්නේ එයාව පහළට දාන්න ඕනේ හරිද එයාව පහළ ලේයර් එකට දාන්න ඕනේ හරි එයාව පහළ ලේයර් එකට දාන්න මම මොකද කරන්නේ එක්කෝ මට මේ පැත්තට කරකවලා දාන්නත් පුළුවන් නැත්නම් මේ පැත්තට කරකවලා පහළ ලේයර් එකට දාන්නත් පුළුවන් වඩා ලේසි මේ පැත්තට දාන එක මොකද එතකොට එයා පහළ ලේයර් එකට ගියම එළිය බලාගෙන ඉන්න උඩට එන්න ඕනේ පාට සුදු පාට එළිය බලාගෙන ඉන්න හරිද මෙහෙම දැම්මොත් සුදු පාට පහළ බලාගෙන ඉන්නේ කොයි පැත්තට දාගත්තත් ටෙක්නික්ස් දෙකක් තියෙනවා මේක ලේසි නිසායි මම මෙහෙම ගන්නෙ හරිද එතකොට මම කරන්නේ යාව මේ පැත්තෙන් පහළ ලේයර් එකට දානවා හරිද හරි පහළ ලේයර් එකට දාලා මම එනවා ආපහු මගේ සුදු කොළ කියන මූණතර හරිද සුදු කොළ කියන මූණතර එනවා දැන් මේක මේ පැත්තට තියාගත්තම මේ ඉන්නේ සුදු කොළ පීස් එක ඔයගොල්ලන් පේන ඇති මෙතන එයා එන්න ඕනේ මෙතනට හරිද එහෙනම් මොකද කරන්න ඕනේ දැන් මේ සයිඩ් එකකට දාගත්තාන් පස්සේ වැඩේ ලේසි දැන් මිනිස්සයා පැත්තක ඉන්නවා කියලා හිතමු මෙතනට එන්න ඕනේ එහෙනම් ඒ ලිෆ්ට් එක පහළට යවනවා ඒ ලිෆ්ට් එක පහළට යවලා එතනින් මෙයාව ගෙනලා නැග්ගලා ඒ ලිෆ්ට් එක අපව උඩට එනවා ඔන්න බලන්න සුදු කොළ පීස් එක හැදිච්ච හැටි හරිද ඊළඟ එක ඊළඟට අපි හදාගන්න ඕනේ සුදු තැඹිලි කියන එක සුදු තැඹිලි කියන එක හදාගන්න බලද්දි මේ බලන්න මෙතන තියෙන සුදු තැඹිලි එක සුදු තැඹිලි එක අර විදිහට අපි පහළට යවමු මෙන්න මෙහෙම කරොත් එහෙම එක පැත්තක් බලාගෙන ඉන්න විදිහට ගන්න පුළුවන් නේ පැත්තක් කියන්නේ අපේ පැත්ත හරි මේ පැත්ත හරි මේ පැත්ත හරි අර පැත්ත හරි යට නෙවෙයි හරිද හරි දැන් එයා මෙතනින් මෙහෙම උඩට යවන්න බෑනේ මෙතනින් මෙහෙම උඩට යවන්න ගියොත් එහෙම අර පැත්තෙන් මේ දෙක මාරු වෙනවා නේ මේ සුදු කැට දෙක හදපු ටික මාරු වෙනවා දැන් හදපු ටික වෙනස් කරගන්නත් බෑ ඒව එහෙම තියාගන්නත් ඕන ඒ නිසා මම කරන්නේ මෙයාව මෙහෙම සයිඩ් එකකට දානවා ලිෆ්ට් එක වගේ මේක සෙන්ටර් එක පහළට යවනවා අරක ගෙනල්ලා මෙතන ඉසෙට් කරනවා ඒකලා අපව ලිෆ්ට් එක වගේ උඩට ගන්නවා මොන තේරුණාද දැන් අපි කැට තුනක් හදාගෙන ඉන්නේ මේ කැට තුනක් අපි හදානේ හතරවෙනි කැටේ නිල් සුදු දැන් එතනදී හරිම ඉන්ට්‍රෙස්ටිං පාර්ට් එකක් මේ බලන්න නිලුයි සුදුයි කැටේ තියෙනවා මෙතන පැත්ත මාරු වෙලා ඉන්නේ දැන් බය වෙන්න එපා කොහොම හරි අපිට තියෙන්නේ මෙයාව පහළ ලේයර් එකට දාන්නනේ ඔන්න එකක් කරකුවා මෙතනට ආවා තව එකක් කරකුවාම පහළට ගියා දැන් අපිට පුළුවන් ද මේ ලේයර් එක පහළට ගෙනල්ලා මෙයාව එතනට දාන්න බෑ ඒතකොට මෙයා අර පැත්තෙන් අරහෙට යනවා හරිද මේ පැත්තට එනවා ඒ හින්දා මොකද කරන්නේ පැත්තකට දැම්මා මැද පේලිය පහළට ගෙනාවා මෙතන තියෙන එක මම කරකවල සෙට් කරා උඩට ගෙනිච්චා හරිද ඔන්න ඔය විදිහට තමයි මේ කතිරේ අපි හදාගන්නේ ක්‍රොස් එක හදාගන්නේ උඩ හරිද අනිත් එක තමයි මේ ක්‍රොස් එක මේ වටේ තියෙන ඒවටත් හරියටම ටැලි වෙන්න ඇවිල්ලා තියෙනවා මේ බලන්න හරියටම සෙට් වෙන්න ඇවිල්ලා තියෙනවා හරි ඔය ක්‍රොස් එක හදාගන්න විදිය
ඊළඟට වැදගත්දේ මෙන්න මේ හතර දෙන හදාගන්න. මෙයයි 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 හදාගන්න විදිය. හරිද? ඒ කට්ටිය හදාගන්න. අපි බලමු. දැන් ආයෙත් මම රතු සුදු කියන කෑල්ලෙම පටන් ගන්නම්කෝ. එතකොට මෙතනට එන්න ඕනේ කෝනර එක මොකද්ද? උඩ පැත්ත සුදු. මම මේ කියන්නේ මේ සෙන්ටර් සෙන්ටර්ස් තමයි බලන්න ඕනේ. මේ සෙන්ටර් තුනනේ. මේ සෙන්ටර් තුනට හරියන විදියට මෙතනට එන්න ඕනේ. එහෙනම් මෙතන එන්න ඕනේ සුදු. මේ පැත්ත රතු. මේ පැත්ත නිල්. එහෙම නෙන්න ඕනේ. හරි. දැන් මෙතන සුදු රතු නිල් කෝනර එක තියෙනවා. හැබැයි තියෙන ඔරියන්ටේෂන් එක වැරදි. මෙයා වෙන මෙයා මාරු වෙලා එන්න ඕනේ. හරිද? දැන් එහෙනම් අපි කරන්නේ මෙතනට එන්න ඕන නිසා එයා තියෙන්නේ මෙතන උනාට එයාව අපි දානවා පහළම ලේයර් එකට. පහළ ලේයර් එකට දාලා මේ පැත්තට තල්ලු කරලා දාන්න. මොකද මෙහෙට තල්ලු කරා කියලා වැඩක් නැහැ. එයා එතකොට අපෝ මෙතන යටට එන්නේ සුදු පාට යටපැත්ත බලාගෙන ඉන්නේ. හරිද? ඒ නිසා මෙහෙම පහළට දාගෙන දැන් මෙතන හිටියේ එයාව ඔහොම පහළට දැම්මා. එතකොට සුදු පැත්ත එළිය බලාගෙන ඉන්නේ. එහෙම මේ පැත්තර ගන්න. එතකොට එයා තවදුරටත් එළිය බලාගෙන වෙනින්නේ. දැන් මෙයාව අපි මතක ඇතුව අපව තිබ්බ තැනට දාන්න ඕනේ. නැත්තම් එහෙම මේ කෝනර එක ආය වෙනස් වෙනවා. හරිද? මෙතන වෙනස් වෙනවා. එතන වෙනස් වෙන හින්දා මෙතන දැන් මෙහෙමනේ තිබ්බේ. මෙහෙම තිබ්බේ. මෙයාව කොහොම පහළට දැම්මා. පැත්තකට කරා ලිෆ්ට් එක අප උඩට ගියා. හරිද? එතකොට උඩ වෙනස් උනේ නැහැ. හරි? ඒව වෙනස් උනේ නැහැ. දැන් අපිට ඕනේ පීස් එක මෙතන ඉන්නවා. දැන් අපි එයාව ගේන්න ඕනේ කොතනටද? මෙතනට. එතනට ගේන්න ඕන නම් කොහොම ගෙනල්ලා තියලා බලනවා. හරිද? තියලා බලපුවම ඕගොල්ලොන් තේරෙනවා මේ බලන්න මේ සුදු පාට මෙහෙම උඩට කැරකුවොත් මේ මෙහෙම උඩට කැරකුවොත් හරියටම සෙට් වෙනවානේ. සුදු නිල් රතු හරියටම සෙට් වෙනවා. හැබැයි අනිත් එක කැඩුනා. මෙතන තිබ්බ සුදු රතු එක කැඩුනා. මේ සුදු රතුවේ කැඩුනා. ඒ නිසා මොකද කරන්න ඕනේ? මෙයාව ගන්නවා අපි තව එකක් ඉස්සරහට. මෙයාව ගේනවා පහළට ලිෆ්ට් එක වගේ. හරිද? ඒකට මෙයාව නග්ගවනවා. හරි. බලන්න හැදෙනවා. ඒකල උඩට ගෙනියනවා. තේරුණාද හැදිච්චටි? හරි. අපි තව කෝනර් එකක් කරලා බලමු මේ විදියට. මෙතන කෝනර් එක ගමු. මෙතනට එන්න ඕනේ කෝනර් එක උඩ සුදු. මේ පැත්ත තැඹිලි, මේ පැත්ත නිල්. එහෙනම් සුදු නිල් තැඹිලි. සුදු නිල් තැඹිලි එකක් කොයිමු දැන්? ඒව තියෙන්නේ මේ කෝනර්ස් වල. සුදු නිල් තැඹිලි. මේ තියෙන සුදු නිල් තැඹිලි එක. සුදු නිල් තැඹිලි එක අපි ගෙනියමු එයා යන්න ඕනේ තැනට. මෙහෙම එකෙන් මල්ලලා අරන් එන්න. සුදු නිල් තැඹිලි. සුදු නිල් තැඹිලි. ආ මේ තියෙන්නේ. සුදු නිල් තැඹිලි. ඒක එන්න ඕනේ මෙතනට. සුදු නිල් තැඹිලි. හරි නේද? රයිට්. දැන් මේකේ වැඩේ තියෙන්නේ මේක සුදු පාට යටපැත්ත බලන් ඉන්නේ. යටපැත්ත බලන් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ සයිඩ් එකක් බලන විදියට හදාගන්න ඕනේ. සයිඩ් එකක් බලන විදියට හදාගන්න තියෙන හොඳම දේ තමයි මෙහෙම රවුමක් කරකවලා එක පැත්තක් තමන්ගේ පැත්තට අරගෙන එක ටර්න් එකකින් දැම්මේ සයිඩ් එකට කරකව එක පැත්තකට දැම්ම තව එකක් දාන්න. ඒකල මේ කරකවපේක උඩට ගන්න. මොකද නැත්තම් මේක කැඩෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ ගෙනල්ලා බලන්න. දැන් බලන්න. සුදු නිල් තැඹිලි. සුදු නිල් තැඹිලි මෙතන දෙන්න ඕනේ. හරි, එන්න ඕනේ තැන යට ඉන්නේ සුදු පැත්ත. ඒ කියන්නේ මේ උඩට එන්න ඕනේ කලර් එක පැත්තක් බලන් ඉන්නේ. හරි. ඔන්න ඔය විදිහට හදාගත්තා. හරිද? ඊපස්සේ බලන්න මේ සුදු පාට එන්න ඕනේ උඩට. සුදු පාට උඩට එන්න නම් මෙයා කැරකෙන්න ඕනේ මේ පැත්ත. මෙන්න මෙහෙම කැරකෙන්න ඕනේ. හරිද? සුදු නිල් තැඹිලි. හැබැයි එහෙම ගියපුවම මෙතන එක කැඩෙනවා. ඒ නිසා මොකද කරන්නේ? මෙහෙම පැත්තකට දැම්මා. හරි. මෙහෙම පැත්තකට දැම්මා. මොකද මේක මෙහෙමනේ උඩට යන්න ඕනේ. එතකොටනේ මෙතන සෙට් වෙන්නේ. හරි. එතකොට කරන්නේ මේ නිල් පාටට හරියන්න මේ නිල් පාට තියනවානේ. අන්න එහෙනම් ඒකෙන් විරුද්ධ පැත්තට ගිහිල්ලා දාන්න. මේ පැත්තට ගිහින් දාන්න. හරිද? දාලා මේක පහළට ගේන්න. මේක ගෙනලා මේකට සෙට් කරන්න උඩට යවන්න. තේරුණාද? සුදු නිල් තැඹිලි එක හදිච්චටි. ඊළඟට අපි හදමු මේ කෝනර එක. එතන දෙන්න ඕනේ රතු සුදු කොළ. දැන් හොයමු රතු සුදු කොළ එක. රතු සුදු කොළ. ආ මේ තියෙන රතු සුදු කොළ එක උඩ පැත්තේ තියෙන.
උඩ ලේයර් එකේ තියෙන. උඩ ලේයර් එකේ තියෙන හින්දා මොකද කරන්නේ මම? ඒක මෙහෙම පහලට ගේන්නත් පුළුවන්. මෙහෙම පහලට ගේන්නත් පුළුවන්. මෙහෙම පහලට ගේන එකේ වාසිය තමයි සුදු පාට එතකොට පැත්තක් බලාගෙන ඉන්නේ. හරිද? ඒ නිසා ඔන්න මේ පැත්තට ගෙනාවා. ගෙනාවු පැත්තෙන් විරුද්ධ පැත්තට ගෙනිච්චා. මේක උඩට දැම්. හරිද? දැන් එයා ඇවිල්ලා ඉන්නවා. රතු සුදු කොළ මෙතනට එන්න ඕනේ තැන උඩට ඉන්න. මේ එන්න ඕනේ තැන යටින් ඉන්න. එහෙනම් මේක මෙහෙම කරපුවම උඩට එන්නේ. එතකොට අපේ අර කලින් මෙතන තිබ්බ පීසස් දෙක හදපු දෙක මාරු වෙනවා. ඒ නිසා ඒ දෙක තියාගෙන මෙයා කරන්න ඕනේ. නිසා මේ බලන්න රතු පාට තියෙන. එහෙනම් මොකද කරන්න ඕනේ? තියෙන එකේ විරුද්ධ පැත්තට ගෙනියනවා. මේ එකම පාටනේ තියෙන එකම පාට තියෙන එකේ සුදු පාට අපි පැත්ත බලාගෙන මේක විරුද්ධ පැත්තට ගෙනියනවා. එතකොට මේක පහලට ගේනවා. ඒකට මේක නගනවා. මේ මුඩට යනවා. මේ බලන්න. කෝනර ගෑදිච්චාටි. හරිද? ඊළඟට මෙතන සුදු තැඹිලි කොළ. සුදු තැඹිලි කොළ එක ඇති මේ යට. හැමේ තියෙන. ඒක ගේන්න අරක තිබ්බ තැනට. කොහෙටද යන්න ඕනේ කියලා බලලා එතන යටට ගේන්න. මෙතනටනේ. දැන් මෙතනට යන්න ඕනේ. මෙතන ඉන්නවා. හරි? දැන් මොකද කරන්න ඕනේ? මෙයාව මේ තැඹිලිට තැඹිලි සෙට් කරලා තියෙන්නේ. හරිද? එහෙනම් සුදු පාට අපි පැත්තට හරව ගන්න. යට සුදු පාට අපි පැත්තට හරව ගන්න. ඒකල විරුද්ධ පැත්තට දාගන්න. ලිෆ්ට් එක පහළට ගේන්න. ඒකට මෙයාව නැග ගන්න. තේරුණාද උඩ ලේයර් එක හැදිච්ච හැටි? ඔන්න ඔය විදිහට තමයි උඩ ලේයර් එක හදාගන්න. හරිද? හරි ලේසි. පොඩි වැඩ ටිකක් තියෙන්නේ. ඔය විදිහට අපිට උඩ ලේයර් එක හදාගන්න පුළුවන්.